හරි. එතන අපි ගත්තොත් මෙන්න මේ කියන පාර්ශව ටිකට අමතරව මෙන්න මෙහෙම අය අපිට හම්බ වෙනවා. ඒතර නෛතික පරිසරේ නීති රීති පද්ධති මේ හැම එකක් ගැනම අපි එකිනෙකට කතා කරන පුතීලකට ඊට පස්සේ අපිට හම්බ වෙනවා තව එක කෙනෙක්. තාක්ෂණික පරිසරය තාක්ෂණික පරිසරය මොකද මේ තාක්ෂණික පරිසරය කියන්නේ කියලා අපි කතා කරමු. ඊට අමතරව අපිට හම්බ වෙනවා මේකේ වැදගත්ම සහ ටිකක් දීර්ඝව කතා කරන කොටස ආර්ථික පරිසරය සහ අවසාන වශයෙන් අපි කතා කරනවා ගෝලීය පරිසරය. හරි අපි ගත්තොත් එහෙම පුතේ ව්‍යාපාරයක නැත්නම් අපි ගත්තොත් මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙච්ච නැත්නම් ව්‍යාපාරයට බලපෑමක් කරන්න පුළුවන් අය මෙන්න මෙහෙම අපි හඳුර ගන්නවා. ඒතර මෙන්න මේ ඔක්කොටම තමයි අපි කියන්නේ කවුරු කියලාද ව්‍යාපාර පරිසරය කියලා. ඒතර ව්‍යාපාර පරිසරය කියන්නේ මේ ව්‍යාපාරය ඇතුලේ ඉන්න අය විතරක් නෙමේ ඒ අය සහ මෙන්න මේ ව්‍යාපාරයේ වටේ ඉන්න සියලුම දෙනා. දැන් අපි ඇල්මක් දක්වන පාර්ශව ඔබතේ සර් ඔෂිදීට සිග්නල් නැහැ කියලා ක්ලාස් එකට ජොයින් වෙන්න බෑ කියලා කියනවා. ආ මැසේජ් එක දාලා තිබද? ඔව් සර්. ගෲප් එකකට දාලා තිබ්බ පර්සන් එකත් මට දාලා තිබ්බා. ආ හරි. කොහමද ඔබතේ මම රෙකෝඩින් එක දාලා තින්නේ. මම එයාට රිප්ලයි එකක් දාන්න try කරන්න කියලා. නැතුනොත් අපිට රෙකෝඩින් එක බලන්න පුළුවන් මුදේ. හරිද මුදේ? පුතේ මැසේජ් එකක් දානවාද යට මේ? මම දැන් සර් මැසේජ් එකක්. ට්‍රයි කරන්න කියලා කියන්න. නැතුනොත් අපි එයාට රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ කොටස් ටික තමයි පුතේ අපිට කතා කරන්න තියෙන්නේ. හරි අපි අනුච්ඡේදයක් ලියමු. ඡේදයක් විදිහට ලියමු. ව්‍යාපාරයක ගමාව ව්‍යාපාරයක ගමාව ව්‍යාපාර පරිසරය තුළ ව්‍යාපාරයක ක්‍රමාව ව්‍යාපාර පරිසරය තුළ විවිධ පාර්ශ්ව ව්‍යාපාර පරිසරය තුළ විවිධ පාර්ශ්ව රාශියක් දැක්වෙනවා. විවිධ පාර්ශ්ව රාශිය දැකගත හැකිය. හරි උටේ කල්පනා ලියමු. ඒ ඒ ඡේදෙටමයි කල්පනා ලියන්න. ව්‍යාපාර පරිසරය තුළ ව්‍යාපාර පරිසරය තුළ ව්‍යාපාර පරිසරය තුළ දැකිය හැකි ව්‍යාපාර පරිසරය තුළ දැකිය හැකි පරිසර සාධකයන් පරිසර සාධකයන් දෙකල්පයනි එම ව්‍යාපාරයේ
සාධක ව්‍යාපාරයේ පැවැත්ම සහ ව්‍යාපාරයේ පැවැත්ම සහ සාර්ථකත්වයට බලපෑම් ඇති කරනු ලබයි. මාතෘකාවක් කියන්නේ ව්‍යාපාර පරිසරයේ වර්ග කිරීම කියලා මාතෘකාව ලියලා මෙන්න මේක අඳගන්න. ඊට පස්සේ මම නැවත පැහැදිලි කිරීමක් කරා. උතේ අපහරිසන් තියනවා නම් අහන්න. ගේ ඇතුලේ ඉන්න අයිතිකරු, කළමනාකරු, සේවකයන්. එළියේ ඉන්නවා ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන්, දේශපාලන පරිසරයේ, නෛතික පරිසරයේ,
තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය. පුතේ ඉවරයි නේ කියන්නේ ඖෂධි ඉවරයි සර් හරි ඖෂධි ඉවරයි පුතේ හරි ඉවරයි නේද දෙන්නම හරි පුතේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න උදාහරණයක් විදියට දැන් අපි හිතමු ව්‍යාපාරයක් ගත්තොත් එහෙම මේ හැමෝටම පුළුවන් ඒ ව්‍යාපාරෙට යම් තාක්ෂණයකට මොන යම් හෝ ආකාරයකින් බලපෑමක් කරන්න සමහර කෙනෙක් යහපත් වෙන්න පුළුවන් නැත්නම් ඒක අයහපත් වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ කරන බලපෑම දාන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් එතන මේක අපි කතා කරන පුතේ ඊළඟට අපිට තියෙනවා මේ පාඩමේම කොටස ශාදු අත විශ්ලේෂණය කියලා ශාදු අත විශ්ලේෂණය නැත්නම් අපි ඔකට කියනවා ඉංග්‍රීසියෙන් SWOT නැත්නම් SWOT analysis එකක් කරනවා නැත්නම් ශාදු අත විශ්ලේෂණයක් කරනවා කියලා අපි කියනවා මේකදී අපි කරන්න පුතේ මේ ව්‍යාපාරයක් කෙරෙහි බලපෑමක් ඇති කරන්න පුළුවන් මෙන්න මේ ඉන්න ව්‍යාපාර පරිසරයේ සාර්ථක කොහොමද ව්‍යාපාරයට බලපෑමක් කරන්නේ කියලා අඳුර ගන්න එක අපි දන්නවා සාමාන්‍යයෙන් මේ SWOT analysis එක කරන්නේ ගොඩක් වෙලාට ඒ සම්බන්ධ දැල්මක් තියෙන මහා පරිමාණයේ ව්‍යාපාර පමණයි සාමාන්‍යයෙන් මේ කුඩා පරිමාණ අපි ගත්තොත් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ගොඩක් වෙලාට මේ SWOT analysis එක කරන්නේ නැහැ සුළු පරිමාණ ගත්තොත් කරන්නේම නැති තරම් ඉතින් මේ SWOT analysis එකක් කරන්න නැති වුණාම එයාලට හරියට අඳුරගන්න බෑ මෙන්න මේගොල්ලන්ගේ තියෙන මොනවද හොඳ සහ නරක දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අයිතිකරුවෙක් විදිහට අපි හිතමු අපේ ව්‍යාපාරය කියලා. මේ ව්‍යාපාරය නම් අයිතිකරුවෙක් විදිහට මගේ තියෙන හොඳ මොනවද? මගේ තියෙන දුර්වලතා මොනවද කියලා අපි අඳුර ගන්නවා. දැන් අපි හිතමු මම අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා. මට අත්දැකීමක් නැහැ. අන්න මගේ දුර්වලතාවය. හැබැයි මට හොඳ මූල්‍ය හැකියාවක් තියෙනවා. අන්න මගේ ශක්තිය. ඒ වගේ මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අන්න ශක්තිය. හැබැයි මට සම්බන්ධතා අඩුයි. ඒ කියන්නේ ව්‍යාපාර ශේෂ්ත්‍රීන් අනිත් ඇතකදී සම්බන්ධතා අඩුයි. අන්න ඒක දුර්වලතාවය. අන්න ඒ වගේ පුතේ අපි බලන්න ඕනේ අපේ තියෙන හොඳ නරක දේවල් ටික වෙන වෙනම. දැන් අපි ගත්තොත් එහම අපිට ඕක තා වැදගත් වෙනවා දැන් විභාගෙදී. විභාගෙදී අපි හිතමු ඔන්න SWOT analysis එකක් කරනවා. මෙහෙම කරනවා. අපි හිතමු ඔන්න ඔයාලා කරනවා ගණිතය. ලකුණු 65යි. විද්‍යාව ලකුණු 84යි සිංහල ලකුණු 75යි අපි හිතමු කොමර්ස් ලකුණු 70යි ඔන්න තියෙනවා දැන් මොනවද ඔයාලගේ ශක්තියින් විද්‍යාව කියන්නේ ශක්තිය ඇයි අපිට හොඳට ලකුණු තියෙනවා ගණිතය කියන්නේ මේ කියන්නේ මේ කොමර්ස් කියන්නේ ඔන්න අපේ දුර්වලතාවය අපි දකිනවා ඇයි අපේ අපේක්ෂා කරන මට්ටමට ලකුණු නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි බලනවා ගණිතය කියන එක තව ටිකක් විශ්ලේෂණාත්මකව. අපි බලනවා පළවෙනි පාඩම. පළවෙනි පාඩමේ ලකුණු තියෙනවා. දෙවෙනි පාඩමෙන් අහන ප්‍රශ්න වලට ලකුණු නැහැ. ඒක වැරදි.
තුන්වෙනි පාඩමෙන් අහන ප්‍රශ්න වලට එකට තියෙනවා හතර නැහැ පහ නැහැ හය තියෙනවා ඔන්න අපි අඳුර ගන්නවා අපේ දුර්වල තියෙන පාඩම් ටික මොනවද කියලා අන්න ඊට පස්සේ අන්න ඒ පාඩම් වලට අදාළව කෙටි සටහන හදා ගන්න පුළුවන් නේද ඊට පස්සේ පාස් පේපර්ස් වලට උත්තර ලියන්න පුළුවන් යාළුවෙක්ගෙන් අහගන්න පුළුවන් අන්න අපි මොකද කරේ අපි අපිවම සෝට් ඇනලිසිස් එකක් කරගත්තා ඉතින් සාමාන්‍යයෙන් මෙහෙම කරන අය ගොඩක් අඩුයි නේද දැන් අපි හිතුවොත් මම ඔයාලට නිකන් කිව්වොත් එහෙම මම ඔයාලට ලියන්න කියන ඔයාලගේ තියෙන හොඳ සහ නරක ටික හොඳ ලියන්න කියනවා නරක ටික ලියන්න කියනවා හොඳ ටික වර්ධනය කරගන්න විදිහයි නරක ටික අඩු කරගන්න විදිහයි අපි ළඟට සැලසුම් කරන්න ඕනේ අන්න ඒ වගේ අපි පුතේ මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරනවා මොනවා සඳහාද මේ ව්‍යාපාර පරිසරයේ ව්‍යාපාරයට ඇති කරන්න පුළුවන් හොඳ සහ නරක බලපෑම් මොනවද කියලා හඳුනා ගැනීම සඳහා තේරුණාද තේ අපි ඡේදයක් ඉදිරියට ලියමු ව්‍යාපාරයක ව්‍යාපාර පරිසරයේ ව්‍යාපාර පරිසරයේ යහපත් ආකාරයට මෙන්ම යහපත් ආකාරයට මෙන්න අයහපත් ආකාරයටද යහපත් ආකාරයට මෙන්න අයහපත් ආකාරයටද ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය බලපෑම් ඇති කළ හැකිය එම නිසා සෑම ව්‍යාපාර පරිසරයේ කෙරෙහි තම ව්‍යාපාර පරිසරයේ කෙරෙහි හොඳ අවධානයකින් කටයුතු කරන ලබයි හරි පුතේ මම බෝඩ් එකේ තියෙන එක මකන්නම් මෙන්න මේගොල්ලන් කොටස් දෙකකට බෙදා ගන්නවා ව්‍යාපාර පරිසරය ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයි අපි එකක් කියනවා පුතේ
Abhyantara. Parisaraya. Ika kandayama api kiyenawa. Abhyantara parisaraya kiyala. Anith kandayamata api kiyenawa. Bahira parisaraya kiyala. Iti me denna api wen karala andaraganne apita me visleshane pahasu karaganna naththam apita me dennage toraturu tika andaraganeema pahasu karaganna sada. Hari etokota api menne me denna kotas dehekata beda gaththama menne meyata hamba wenawa thundenekka ek tama aithikaru gan anith ekkena tamai kalamanakaru gan සේවකයා ඊළඟ බාහිර පරිසරයේ තුන් දෙනා තමයි ගනුදෙනු කරුවන් තරඟ කරුව තරඟ කරුවන් සැපයුම් කරුව සැපයුම් කරුවන් කවුද පුතේ අනිත් අය රජයේ බලපෑම් හා නීති නීති ඔව් අපි ගත්තොත් එහෙම නෛතික පරිසරයේ දේශපාලන පරිසරයේ කියලා ඉස්සර වෙලා දේශපාලන පරිසරය තාක්ෂණික පරිසරය ඔව් නෛතික පරිසරය තාක්ෂණික පරිසරය ඊළඟට අපි ගත්තොත් ආර්ථික පරිසරයේ එනවනේ ආර්ථික පරිසරයේ සහ අවසාන වශයෙන් ඉගෙන ගෝලීය පරිසරයේ පුතේ මේගොල්ලන් ගැන අපි විස්තරාත්මකව කතා කරනවා දැන්ට නිකන් නම් විතරක් මතක තියාගන්න හරි එතකොට මේකෙනුත් මෙන්න මේ තුන් දෙනා සහ මේ තුන් දෙනා ගැන අපි මීට කලින් කතා කළා කලින් පාඩමේදී අපිට අලුතෙන් ආයෙ ඉන්නේ පස් දෙනයි ඒ පස්සේ නැගෙන තමයි අපි කොහොමද ටිකක් වැඩිපුර විස්තර කරන්නේ හරි ඊට කලින් අපි මේ ඇඳගෙන ඉන්න ඕෂදී පැහැදිලි වෙන පුතේ ඒ බෝන් පොඩ්ඩක් හරි පුතේ මේක අපි අඳගමු පුතේ අපහැදිලි නම් කියන්න මම කියන්න ව්‍යාපාර පරිසරයේ තියෙනවා අපි කලින් අඳේකම තමයි ගේ ඇතුලේ හිටපු කට්ටිය අභ්‍යන්තර පරිසරය ගේ එළියේ හිටපු අය බාහිර පරිසරය හරිද පුතේ
හරි සර්. හරි ඖෂධ ඉවරයි පුතේ. ඖෂධි. ඖෂධි හරි පුතේ. හරි අපි බලමු. පුතේ අපි එකින් එක මාතෘකාව අරගෙන කතා කරගෙන යමු. මම එහා පැත්තේ ටික මකන්නම් දැනට. හරි. එනමු ගමු. අපි ගත්තොත් එහෙම පළවෙනි එකේන අපිට හම්බ වෙන්නේ පුතේ අයිතිකරුවන්. අයිතිකරුවන්. ඒතර කවුද මේ අයිතිකරුවන් කියලා කියන්නේ? ව්‍යාපාරයක් ගත්තොත් එහෙම අයිතිකරුවෝ කියලා කියන්නේ කවුද? අපි මේගොල්ලන් ගැන කලින් කතා කරා පුතේ. අයිතිකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය මොකද්ද කරන්නේ? සම්පත් සැපයීම කරනවා. සම්පත් සැපයීම කරන. ඒ වගේම ව්‍යාපාරයට අවශ්‍ය තීරණ ගැනීම කරනවා. ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සැපයීම කරනවා. ව්‍යාපාරයට අදාළ තීරණ ගැනීම කරනවා. ඒ වගේම ව්‍යාපාරයේ කටයුතු සුපරීක්ෂණය කරනවා. ඒ කියන්නේ නැත්නම් අධීක්ෂණය කරනවා. මෙන්න මේ වගේ කාර්යයන් ටිකක් එයා කරනවා. මේ ටික අපි කතා කළා. ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ටික දෙනවා. ව්‍යාපාරයට අවශ්‍ය තීරණ ටික ගන්නවා. ඒ වගේම සුපරීක්ෂණය නැත්නම් අධීක්ෂණය කියන ක්‍රියාවලිය කරනවා. මේ හරහා එයා බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ප්‍රමාණවත් ලාභය. ප්‍රමාණවත් ලාභයක් එයා උපයා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයේ වර්ධනය නැත්නම් අපි කියන ව්‍යාපාර වර්ධනය යා බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරේ දියුණු කර ගැනීම යා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි යා බලාපොරොත්තු වෙනවා ආයෝජනයේ සුරක්ෂිතභාවය. මෙන්න මේ කියන අරමුණු ටික යා ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා යා මෙන්න මේ වගේ දායකත්වයක් ලබා දෙනවා. මෙන්න මේ වගේ දායකත්වයක් ලබා දීලා යා අරමුණු ටික ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර පරිසරය කියලා අපි කතා කරන්නේ මේ ව්‍යාපාරයට ආසන්නම තියෙන පරිසරය. ආසන්නම පරිසර සාධකය. හරි අපි ව්‍යාපාර පරිසරය කියලා අපි මාතෘකාව ලිව්වා පුතේ. ඒක යටතේ අනුමාතෘකාවක් විදිහට ලියන්න. හරි ඡේදය ලියන්න. ඡේදය ලියන්න. ව්‍යාපාරයක
ව්‍යාපාර පරිසරය